එහෙනම් අද ඔබ ධර්මය අහද්දි දැන් තමන් හිතාගත්ත කාරණාවලට කොටු වෙන්නේ නැතුව අනුලෝම කන්තිය ධම්මනිඥාන කන්තිය ඇති කරගන්න කියන කාරණාව එක්ක ගැළපිලි වලින් තොරව තමන්ගේ මිමි වලින් තොරව සවන් දෙන්න වෙනවා. සවත් නුවර වැඩ සිටි බුදුරයන් වහන්සේගෙන් කච්චාන ගොත්ත ස්වාමින් වහන්සේ මෙහි මහනවා. කච්චාන ගොත්ත ස්වාමින් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා පැත්තකින් වාඩි වෙලා භාග්‍යතුන් වහන්සේට මෙහිම කියනවා. සම්මාදිට්ඨි සම්මාදිට්ඨීති භන්තේ උච්චති ස්වාමීනි සම්මාදිට්ඨිය සම්මාදිට්ඨියයි කියනවා. කිත්තාවතානුකෝ භන්තේ සම්මාදිට්ඨි හෝතිති ස්වාමීනි කෙතකින් සම්මාදිට්ඨිය වෙනවද? එතකොට සම්මාදිට්ඨිය ගැන අහන්නේ, නිවර්ති දැක්ම ගැන අහන්නේ, බුදුරජාණන් වහන්සේ නමක් පමණක් පෙන්නන ලෝක යථාර්ථවාදී දැක්ම ගැන අහන්නේ, ජීවිතයේ සත්‍ය ගැන අහන්නේ. මෙන්න මේක බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට පැහැදිලි කරනවා. සත්‍ය පෙන්වන්න නම් අනිවාර්යෙන් අසත්‍යයක් පෙන්විය යුතුමයි. අසත්‍යයක් පෙන්වන්න නැතුව සත්‍යයක් පෙන්වන්න බෑ. අසත්‍ය කුළු ගන්නවන්නට ඕනේ, අසත්‍ය ඉදිරිපත් කරන්නට ඕනේ. ද්වං නිස්සිතෝ කෝයං කච්ඡාන ලෝකෝ යේ බුහියේන අත්ථිතං චේව නත්ථිතං ච. කච්ඡායන මේ ලෝකයා ඇත කියන කරුණත් නැත කියන කරුණත් කියන මෙන්න මේක තමයි බොහෙවින් ඇසුරු කරගෙන ඉන්නේ. ඒ ලැබගෙන ඉන්නේ, ඇසුරු කරගෙන ඉන්නේ මොකද්ද? අත්ථිතං චේව නත්ථිතං ච. ඇත කියන එකත් නැත කියන එකත්. දැන් ඔබට ස්වාමින් වහන්සේ නමක් පේනවා. ඔබට තියෙන මොකද්ද හැඟීම? අත්ථිතං ච, ඇත කියන එක. ඔබ ඔබේ ලෝකයේ තුල ඇස කර නාසය දිවකය මනස ගෝචර කරාට පස්සේ ලෝකයක් එක්ක ඔබට ඇහෙන් පේන කාරණාවෙදි සිදුවෙන්නේ මොකද්ද? යමක් තියෙනවා කියලා. පේන දෙයක් තියෙනවා කියලා. කණෙන් මොකද්ද ඇහෙන්නේ? ඇහෙන්න දෙයක් තියෙනවා කියලා. නාහිර දැනෙන දෙයක් තියෙනවා කියලා. දිවට දැනෙන දෙයක් තියෙනවා කියලා. කායට දැනෙන දෙයක් තියෙනවා කියලා. මනසට එන හිතන දේවල් ඒක ඇත්තක් කියලා. මනසට හිතන දේවල් අපි බලන්න අපේ ලෝකයේ තුල වැඩිපුරම ගන්නේ ඇත්තයි කියලාද? ඒක මොකද්ද කියලා හොයන්න ඕනේ කියලාද? අපි ගන්න එක ඇත්තයි කියලා. ඒක ඇත්තයි කියලා ගත්ත නිසා නේද අපි ඒකට වහලෙක් වෙලා කටයුතු කරන්නේ. ඒකට වහලෙක් වෙනවා. ඒකෙන් මැඩ ගන්නවා. සූත්‍ර ගණනාවක පෙන්වන බුදුරජාණන් වහන්සේ මැඩ ගන්නවා. ඇහැ රූපය විසින් මැඩගෙන ඉන්නේ. කන ශබ්දයේ විසින් මැඩගෙන ඉන්නේ. නාසයේ ගන්ධයේ විසින් මැඩගෙන ඉන්නේ. දිව රසයේ විසින් මැඩගෙන ඉන්නේ. කය පහස විසින් මැඩගෙන ඉන්නේ. මනස අරමුණු විසින් මැඩගෙන ඉන්නේ. මැඩ ගන්නවා. ඒ මැඩගෙන වාසය කරනවා. එතකොට මැඩගෙන වාසය කරද්දී අපට ඇති වෙන දේ ඇත කියන කාරණා. අත්ථිතංච තියෙනවා. ලෝකේ තියෙනවා. ඊළඟට අපි ලෝකේ තියෙනවා කියන ගත්ත දෘෂ්ටිය එක්ක අපට ධර්මයක් ඇහෙද්දි ලෝකය කියලා ගත්තී මොකක්ද කියලා හොයන්න පෙළඹෙන්නේ නැතුව අපි ලෝකය කියලා තියෙනවා කියලා ගත්ත කාරණාව බෙදලා කුඩු කරලා බලලා මොනවා හරි ක්‍රමයකට බෙදලා කුඩු කරලා බලලා නත්ති තංච නැත කියන පැත්තට යනවා. ලෝකාවල ලෝකන සූත්‍රයේ දික්ටිගත සූත්‍ර තුල මේ ලස්සනට පැහැදිලි වෙනවා. නැත කියන පැත්තට යනවා. නැහැ මමෙකුත් නැහැ කියලා ගන්නවා. මමෙකුත් නැහැ කියලා ගන්නේ මමෙක් ඇත කියලා ගත්ත තැනට සාපේක්ෂව. අපිට හොඳට හිතලා බලන්න නැද්ද කියලා මම කියලා මඤ්ඤණාවක ඇත්ත. ඒ ඇත්ත මත පිහිටලා නිමීද අපි කරන කල්පනාවට අනුව මම කියලා නැහැ කියලා ගන්නෙ. අපිට තිබිය යුත්තේ මම කියලා ගන්න කාරණාවේ ඇත්ත වූ මඤ්ඤණාව ඇත්තක් කියලා නොගන්නාකම. ඒක මඤ්ඤණාවක් කියලා දකින්නකම දකින්නකොට මම නැහැ කියලා ගන්න පැත්තට නැති වෙනවා. ඒක සාක්ෂාත් වීමක්. ඒක සාක්ෂාත් වීමක්. අද අපි සාක්ෂාත් වීම මනසින් ගන්න හදනවා කල්පනා කරලා. එතකොට නම් මේ ලෝකේ ලෝකයක් කියන බවක් ලැබුණොත් ලැබෙන ලෝකයක් කියන භවයේ ස්වභාවය මොකද්ද? ඇත කියන එකත් නැත කියන එකත්. ඔබ හොඳට හිතලා බලන්න. ඇහැට පේන වස්තු
අපි ගන්නේ ඇත කියලා කල්පනා කරලා නැත කියලා ගන්නවා. අපි හිතනවා අපි දුකින් නිදහස් වෙනවා කියලා. නෑ, දුකින් නිදහස් වෙන්නේ නෑ. හැබැයි අපට සනසිල්ලක් ලැබෙනවා. ඒ සනසිල්ල බුදුරුන්ගේ සත්‍ය නිමි. බුදුරණස දාලා ලෝකයේ ඇත කියන එකයි නැත කියන එකයි තමයි ඇසුරු කරගෙන ඉන්නේ. ලෝක සමුදයංච කෝ කච්චා නැතහ බුතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ නත්ති සාන හෝති. එතකොට ඉස්සලාම දර්ශනයේ කරා යමු වෙන්නේ මොකද්ද? සමුදය. සමුදය දකින්නේ කොහොමද? ඇහැට පේන කාරණාව මොකක්ද මේ සිදුවෙන්නේ? එතෙන්ද නිත්‍යත්වයක් නොදී හොයන්න පටන් ගන්නට ඕනේ. මොකක්ද මේ සිදුවුනේ? මොකද්ද කනට ඇහෙන ස්වභාවය තුළ සිද්ධ වෙන්නේ? අන්න අපට එතකොට තේරුම් ගන්න මූලික තේරුම් ගන්න වෙනවා. ඇහැට පෙනීමක් සිද්ධ වෙන තැනදී රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ක්‍රියාකාරීත්වයක් ඇති වෙනවා. මෙන්න මේ ක්‍රියාකාරීත්වයන් මොකක්ද කියලා හොයන්න ඊළඟට පෙළඹෙනවා. ඒ පෙළඹෙච්ච තැනදී දැක්මක් ඇති වෙනවා. හටගන්න විදිහක් තියෙනවා කියලා ගන්න ඉඩක් නැති වෙනවා. හොඳට තේරුම් ගන්න. තියෙනවා කියලා ගන්න ඉඩක් නැති වෙනවා. ඒ සමුදේ දකිද්දී හැබැයි තියෙනවා කියලා ගන්න ඉඩක් නැති වෙනවා කියන කාරණාවෙන් ගම්ම වෙනවා. සමුදේ දැකීමේදී නිරෝධයත් දකිනවා කියලා. එතනදි පෙන්වන්නේ බුදුරන් වහන්සේ වෙනන සත්‍ය. හැබැයි මේ සූත්‍රයේදි පැහැදිලි කරනවා සමුදේ දකිනකොට නත්තිතා නත්ත කියලා ගන්න එක දුර වෙනවා. ඇයි? මේ ලෝකයේ තුල කෙනෙකුට අද්දකින් ලෝකයේ ලැබෙන තැනදී යමක් නැහැ කියලා ගන්න පෙළඹෙන්නේ ගෝචර වෙච්ච කාරණාව නැහැ කියලා. අපට පුටුවක් ගෝචර වෙනවා නම් පුටුව නැහැ කියන එක හරිද? නැහැ. පුටුව නැහැ ලී කෑල් ටිකක් තියෙන්නේ. පුටුව නැහැ පඨවි ආපෝතියෝ වායෝ ටිකක් තියෙන්නේ. පුටුව නැහැ රුද්දාස්තක රූප කලාප ටිකක් තියෙන්නේ. දැන් ඒතර නැහැ කියලා ගන්නේ නැහැ කියලා ගන්න එක අසාධාරණයි නේද? ගෝචර වුනේ පුටුවක් නම් ඒක මොකද්ද කියලා හොයන්නට ඕනේ. ඒක හොයනකොට පුටුව බව යෙදීමේ විවහාරත්වයක් ඉක්ම වීමේ ස්වභාවයක් තමයි ප්‍රතිපදාවල සිදුවෙන්නේ. සංඥාවක්නේ. අපි සංඥාව අතහරිනවනේ. අපි වස්තුත්‍ය අයින් කරන්න හදනවා. අද ලෝකේ ක්‍රමවලින් උත්සාහ කරන්නේ වස්තුත්‍ය අයින් කරන්න. සංඥාව අයින් කර සංඥාව එතකොට සංඥාව කියන කාරණාවත් ඉක්ම වෙන්නට ඕනේ. සංස්කාරත් ඉක්ම වෙන්නට ඕනේ. විඥාන රූපය අපට පැනනගිච්ච රූපය ඉක්මිලා නැහෙනේ. ඒක වස්තුත්‍ය කටින් තියෙනවා. වැටහීමක් හැටියට වෙන පරිකල්පනාවක් තියෙනවා. එහෙම තියෙන්න බෑ. එතකොට එහෙනම් සමුදේ කල්පනා කරගෙන යනතනදී දැක්ම කතා කරොත් ඒ දැක්මේදී නිරෝධයේ පැත්ත සාක්ෂාත් වෙලා නිරෝධයේ පැත්ත දැක්ම සහිතව ඊතර වීම දර්ශනේ කතා කරන්න වෙන්නේ. හැබැයි ලෝකයේ අසුරු කිරීමේ නත්ති සංච පැත්ත පැහැදිලි කරන්නේ. එතකොට වැඩපිළිවෙලේදී ඉස්සල්ලා මම මේ සමුදේ පැත්තනේ. ඉතින් සමුදේ පැත්ත කතා කරලා පෙන්වන සමුදේ දකිද්දී නැත කියලා ගන්න ඉඩක් නැහැ. සමුදේ දකිද්දී නැත කියලා ගන්න ඉඩක් නැහැ. එතකොට පුටුව කියන කාරණාවක් දැක්කොත් පුටුව නැත කියලා ගන්න ඉඩක් නැහැ. අන්න ඒක තේරුම් ගන්න. පුටුව නැත කියලා ගන්න ඉඩක් නැහැ. අපි කල්පනා කරනවා මෙතන තියෙන මෙව පුටුවක් කියලා දෙයක් නැහැ කියලා. නෑ, පුටුව නැත කියලා ගන්න ඉඩක් නැහැ සමුදේ දැක්කොත්. ලෝක නිරෝධං කෝ කච්චන තහ භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ අත්ථිතාසාන හෝති. ඒ වගේම ලෝකේ නිරෝධය දකිනකොට ඇත කියලා ගන්න ඉඩක් නැහැ. නිරෝධය දකිද්දි නිරෝධයේ පැත්තත් එක්කයි ඇත නොගැනීම කතා කරන්නේ. අද අපි සමුදේ පැත්තෙන් නේද ඇත නොගැනීම කතා කරන්න හදන්නේ. ඉතින් අපි කතා කරන්න හදන්නේ මේවා මේ වගේන් තියෙන ඒ නිසා. ඒක නිසා මෙතන යමක් තියෙනවා කියලා නිමි කියලා ගන්න හදන්නේ. නමුත් සමුදේ පැත්තෙන් නෙමෙයි ලෝකයේ තුල තියෙන ඇත කියලා ගැනීම දුරු වෙන නිරෝධයේ පැත්ත. නිරෝධය කියලා කියන කාරණාවෙදි පුටුව නම් දැක්කේ පුටුව කියන සංඥාවක් තියෙන්න බෑ. පුටුව කියන මඤ්ඤණාවක් තියෙන්න බෑ. පුටුව කියන හැඟීමක් තියෙන්න බෑ නිරෝධය කියනකොට.
එතකොට එනම් අර ඇත කියලා ගැනීම ඉක්ම වෙනවා. උපය උපාදානා බිනිවේස විනිබද්ධෝ ක්වායන් කච්ඡාන. මේ ලෝකයා මොකද්ද කොහොමද තියෙන්නේ? මෙන්න මේ ලෝකයා මේක මෙහිම යට වෙලා ඉන්නේ. ලං වෙලා අල්ලගෙන රිංගගෙන බැහැගෙන බැඳිලා වාසය කරන්නේ. ලං වෙලා අල්ලගෙන රිංගගෙන බැඳිලා වාසය කොහොමද තියෙන්නේ? අන්න පැහැදිලි කරනවා. මෙහෙම දකිද්දි නෑ කියනවා. කච්ඡාන ලෝකෝ උපාන්තු තංච උපයුපාදානා චිතස අලිට්ඨාන අබිනිවේෂානුසය. මේ ලං වෙලා ඇලිලා රිංගගෙන වාසය කරන කාරණාව න උපේති, ලං වෙන්නේ නැත්තම් නාද න උපාදීයති, අල්ලගන්නේ නැත්තම් නාදිත්තාති, බැසගන්නේ නැත්තම් මොහක් අත්තාමේති කියලා, මගේ ආත්මයයි කියලා. දැන් අපට ඇහෙන් රූපයක් දකිනකොට අපට මොකද වෙන්නේ? අපට ඒ ස්වභාවය අල්ලගන්නව මොකද්ද? මගේ ආත්මයයි කියලා. මගේ ආත්මය කියන්නේ මම කියන කෙනාගේ පැවැත්මේ ස්වභාවය ගොඩනගන්නේ මොකක් එක්කද? අර තිබෙන රූපයත් එක්ක. තිබෙන රූපේ නැහැ කියලා ගත්තට පස්සේ ඒත් අත්තාමීති. නැහැ කියලා ගැනීමත් ගොඩනගන්නේ මොකක් එක්කද? අල්ල ගැනීමක් එක්ක. උපය උපාදාන වෙලා. අත්තාමීති කියලා ගැනීම, මගේ ආත්මයයි කියලා ගැනීමක් ඉදෙන් නැති වෙන්නේ මොකක් එක්කද? ආරි සත්‍ය දර්ශනේ, දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන කෘත්‍ය ප්‍රායෝගික වෙනකොට. ඒ කෘත්‍ය ප්‍රායෝගික වෙනකොට මොකද වෙන්නේ? අත්තාමේති කියලා ගැනීම වෙන්නේ නැහැ. මොකද්ද ඒ සිදුවෙන්නේ? දුක්ඛමේව උපජ්ජමානං උපජ්ජති දුක්ඛමක්, දුක්ක්මයි උපදින්නේ. දුක්ක් කියන්නේ මගේ දුක්ක් නෙවෙයි. දුක්ක් උපදින්නේ දුක්ඛං නිරුද්ධමානං නිරුද්ධ. දුක්ක්මයි නිරුද්ධ වෙන්නේ, නිරෝධය වෙන්නේ දුක්ක්මයි. න කංකති සැකයක් එන්නේ නැහැ. න විචිකිච්ඡති අපරප්‍රඥා ඥානමේ වස්සෙත් හෝති. පරප්‍රත්‍ති සහිත රහිත අපරප්‍රඥා. පරප්‍රත්‍ති නැහැ. පරපත්‍ති නැතුව දැක්ම ඇති වෙනවා, ඥානිය උපදිනවා. එත්තාවතහකෝ කච්ඡාන සම්මා දිට්ඨි හෝති. එතකින් කච්ඡායන සම්මාදිට්ඨිය වෙනවා. එතකොට ওই සම්මාදිට්ඨිය ඇති කරගන්න එහෙනම් අපි බලන්න වෙනවා මොකද්ද? ගොඩ නැගුණා වූ පෙනීම, නැත්නම් අපි මම උදාහරණ ගත්තේ පුටුවනේ. පුටුව කියන කාරණාව තව අංශුවකින් බෙදලා ලං කරගන්නේ නැතුව පුටුව බව ගොඩ නැගුණේ මොන ප්‍රත්‍යකින්ද? ප්‍රත්‍ය. පුටුව බව ගොඩ නැගුණු ප්‍රත්‍ය. මෙන්න මේක හොයන්න තියෙන්නේ. ඒක හොයන්න, ඒක හොයන්න ලොකු නුවණක් ඕනේ. ඒක හොයන්න සුතවත් වෙන්නට ඕනේ. ඒක හොයන්න බුදුරණ වහන්සේගේ ධර්මයේ දර්ශනිය ඕනේ. ඔන්න ඊළඟට පැහැදිලි කරනවා. මෙන්න මේ වැටහීම තියෙන්නට ඕනේ. සබ්බම් අත්ථීතිකෝ කච්චාන අයමේකෝ අන්තෝ, සබ්බම් නත්ථීති අයං ဒුතියවන්තෝ, ඒතේතේ කච්චාන උභවන්තේ අනුපගම්ම මජ්ජිහ හතහගතෝ ධම්මං දේසී. ඔන්න මැද, මධ්‍යම ප්‍රතිපදාව. මැද කියලා කියන්නේ මධ්‍යස්ථ බවක ලැබීම නෙමෙයි, අන්තවලට නොයන ස්වභාවයේ. ඒකයි මැද කියලා පින්නේ. ඒ අන්තවලට නොයන ස්වභාවයේ මොකද්ද? අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඥානං, විඥාන පච්චයා නාම රූපං, නාම රූප පච්චයා සලායතනං, සලායතන පච්චයා පස්සෝ, පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණං, ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ ඒව මේතස්ස කේවලස්ස. දුක්ඛ හඳ සමුදය හෝති. අවිජ්ජා යත්තේ වශේෂ විරාග නිරෝධා, සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ, විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ, නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ, සලායත නිරෝධා පස්ස නිරෝධෝ, පස්ස නිරෝධා වේදනා නිරෝධෝ, වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ, තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා භව නිරෝධෝ, භව නිරෝධා ජාති නිරෝධෝ, ජාති නිරෝධා ජරා මරණං, ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසා නිරුජ්ජන්ති ඒව මේ තස්ස කේවලස දුක්ඛ ඛණ්ඩස නිරෝධෝ හෝති. මේකයි සම්මාදිට්ඨි. එතකොට එහෙනම් අනම ඔබට පැහැදිලි කරේ. පුටුව පෙනෙනකොට පෙනිච්ච පුටුවේ ප්‍රභවය හොයන්නට ඕනේ. වෙන කෑල්ලකට සමීප වෙන එක නෙවෙයි පෙනිච්ච පුටුවේ ප්‍රභවය. ඒ ප්‍රභවය හොයන විෂන් එක තමයි
බුදුරයන් වහන්සේ මෙන්න මේකින් පෙන්වේ. ඒ ප්‍රභවය හොයන හැටි, ඇහැට ගොඩනැගිච්ච මේ කාරණා හොයන හැටි. දැන් මේක අපට වචන වලින් පටලවාගෙන හොයනවට වඩා අපට දැනෙන මට්ටමින් මූලික හොයන්න ගත්තු. පුටුව කියන කාරණාවක් ගොඩනැගුණා මොකක් එක්කද? ඇහැක් තියෙනවා කියලා ගත්තා, පෙනෙන්න යමක් තියෙනවා කියලා ගත්තා. මෙන්න මේ සංසිද්ධියත් එක්ක සිදුවෙච්ච පෙනීමත් එක්ක තමයි අපට ඒක පුටුවක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ විග්‍රහය ආවේ. අපි ඒ සංසිද්ධිය ටික ටික දකිනකොට අර පුටුවක් බවේ පාට මැකිලා යනවා මිසක් මකලා දානවා නෙමෙයි. බලෙන් මැදි අත්‍යවශ්‍ය කරන දෙයක් නෑ. එතකොට මේ ලෝකයේ දේශ දකිනකොට මේ ධර්ම විනයත් එක්ක හැම පැත්තෙම මේ ලෝකයේ ලෙස ලෝකයේ ස්වභාවය මේ ධර්ම විනයත් එක්ක දකිනකොට අන්න ඒකට ශ්‍රද්ධාව පිහිටවාගෙන භාවිතා කරනවා නම්, ඒකට වීරිය කරනවා නම්, ඒකට සතිය පිහිටවනවා නම්, ඒක එක්ක එකගත්වය හුරු කරනවා නම්, ඒ එක්ක වැටහීම දියුණු කරනවා නම්, ශ්‍රද්ධා වීරිය හති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් ඒ දැක්ම සහිතව භාවිතාවට හුරු වුණොත් මොකද වෙන්නේ? අන්න විඥා විමුක්ති සාක්ෂාත් වෙනවා, ඊතර වෙනවා, ලෝකයෙන් නිදහස් වෙනවා. එතෙක් ලෝකයෙන් නිදහස් වෙන්නේ ඔන්න ඔය දැක්ම ඇති කරගන්න විදිහත්, ඒ දැක්ම භාවිතා කරන විදිහත්, ඒ දැක්ම තුලින් නිවෙන විදිහත් තමයි ලෝකයට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා පෙන්වන ශ්‍රේෂ්ඨ උතුම් සත්‍ය. ඉතින් ඔය සත්‍යෙත් කරා අපි ප්‍රායෝගිකව යන්නයි මේ වෙසක් පුන් පොහොය දවසක අපි අලිෂ්ඨානයක් ඇති කරගන්න ඕනැත්තේ.